තවම අපේ මේ වෙබ්සයිට් එක රන් වෙන්නේ ලෝකල් සර්වර්කක ඒක නිසා අපිට පමණයි බලන්නට පුළුවන් මේක පබ්ලික් එකකට බලන්නට දෙන්නට නම් මේක අනිවාර්යයෙන්ම හෝස් කරන්නට ඕනේ හෝස් කරන්නට අපි හෝස්ටින් සේවාවක් ලබා ගන්නට ඕනේ ඒ වගේම අපි සතුව ඩොමේන් එකක් තියන්නටත් ඕනේ මේ හෝස්ටින් එක සහ ඩොමේන් එක ලංකාවෙත් ආයතන බොහොමයක් ඉදිරිපත් වෙලා තියෙනවා මේවා ලබා දෙන්නට අපිට පුළුවන් ඒ ආයතන වලට කතා කරලා මුදල් ගෙවලා වෙබ් හෝස්ටින් සහ ඩොමේන් ලබා ගන්නට ඒ වගේම ඉන්ටර්නැෂනල් ආයතනත් ගොඩක් තියෙනවා උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් භාවිතා කරනවා මේ godaddy.com එකත් මේකෙත් අපිට වෙබ් හෝස්ටින් සහ ඩොමේන් මිලදී ගන්නට පුළුවන් මේ වගේ මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් ක්‍රෙඩිට් කාඩ් හෝ PayPal ගිණුම් තිබෙන්නට ඕනේ තවත් වෙබ් හෝස්ටින් ආයතනයක් තමයි bluehost.com මේකෙත් අපිට වෙබ්සයිට් හෝස්ට් කරන්නට සහ ඩොමේන් මිලදී ගන්නට පුළුවන් නමුත් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නට යන්නේ ෆ්‍රී වෙබ්සයිට් එකක් හෝස්ට් කරගන්න ආකාරයයි මේ සඳහා මම භාවිතා කරන්නේ 000webhost.com කියන වෙබ්සයිට් එකයි මේක අපිට ලබා ගන්නට පුළුවන් www.000webhost.com කියලා ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරලා අපිට වෙබ්සයිට් එක ලබා ගන්නට පුළුවන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී 000webhost.com මම ලෝඩ් කරගෙන තියෙන්නේ මෙතන පොඩ්ඩක් පහලට ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී ප්ලෑන් දෙකක් තියෙනවා එකක් ෆ්‍රී හෝස්ටින් අනිත් එක ප්‍රීමියම් හෝස්ටින් මෙතනදී ෆ්‍රී හෝස්ටින් එකේ කිසිම ගෙවීමක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී ප්‍රීමියම් හෝස්ටින් එක ලබා ගන්නවා නම් ඩොලර් 4.84ක් මාසිකව ගෙවන්නට සිද්ධ වෙනවා මෙතනදී මම මේක තෝරගත්තේ නැ මේ වෙබ්සයිට් එක තෝරගත්තේ ෆ්‍රී ලබා දෙන වෙබ් හෝස්ටින් ආයතන අතර මේක ගොඩක් ජනප්‍රියයි අපිට සම්පූර්ණ ෆන්ක්ෂන් ලබා ගන්නට බැරි වුණත් නොමිලේ දෙන හෝස්ටින් වල යම් තාක් දුරට අපිට පහසුකම් ලබා ගන්නට පුළුවන්. අලුත් account එකක් create කිරීම සඳහා මෙතන order now කියන button එක click කරනවා. හරි මෙතනදී domain එකක් ලබා ගැනීම සඳහා option දෙකක් භාවිතා කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි අපේම domain එකක් භාවිතා කිරීම. මේක අපි භාවිතා කරනවා නම් කලින් අපි register කරලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට sub domain එකක් භාවිතා කරන්නට පුළුවන්. මෙතනදී අපි ලබා දෙන site name එකට පස්සේ .site88.net කියලා sub domain එකක් ලැබෙන්නේ. මේක සමහරට ඕගොල්ලන් site එක load කරද්දී වෙන sub domain එකක් ලැබෙන්නට පුළුවන්. හරි. මම මෙතනදී sub domain එකක් ලබා ගන්නෙ. මම මෙතනදී මම භාවිතා කරන්නට යන sub domain එකේ නම enter කරනවා. සමහරට මේ සබ් ඩොමේන් එක අපිට ලබා ගන්නට පුළුවන් එයි. එහෙම නැත්නම් මීට කලින් කවුරු හරි භාවිතා කරනවා නම් අපිට ඒ සබ් ඩොමේන් එක යූස් කරන්නට බැරි වෙයි. හරි. මෙතනදී ඩීටේල්ස් එන්ටර් කරන්නට තියෙන්නේ. හරි. මෙතනදී ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරනවා. ඊට පස්සේ මෙතනදී පාස්වර්ඩ් එකක් ලබා දෙන්නට ඕනේ. පාස්වර්ඩ් එක නැවත සැරයක් එන්ටර් කරන්නට ඕනේ. ඊට පස්සේ මෙතනදී captcha එන්ටර් කරන්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ I agree to the term of service කියන ටික එක දානවා. මෙතනදී create my account කියන බටන් එක click කරනවා. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් සාර්ථකව අපේ domain එක සහ අපේ account එක create වෙලා තියෙන්නේ. මෙතනදී email confirmation එකක් යනවා අපි ලබා දුන්න email එකට. අපිට එතනදී confirmation email එක click කරලා account එක active කරගන්නට සිද්ධ වෙනවා. හරි. මම මෙතනදී email එක ලෝඩ් කරගන්නවා හරි මෙතනදී කන්ෆර්මේෂන් ඊමේල් එක ඇවිල්ලා තියෙන්නේ මෙතනදී කන්ෆර්ම් යුවර් රෙජිස්ට්‍රේෂන් කියන ලින්ක් එක ක්ලික් කරලා රෙජිස්ට්‍රේෂන් එක කන්ෆර්ම් කරගන්නවා හරි එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී ස්ටේටස් කොටස යටතේ බිල්ඩින් කියලා තාම ඇවිල්ලා තියෙන්නේ මම මෙතනදී රිෆ්‍රෙෂ් ස්ටේටස් ක්ලික් කරොත් එහෙම මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ස්ටේටස් එක ඇක්ටිව් මෙතනදී go to cpanel click කළා අපිට cpanel එකට යන්නට පුළුවන්. හරි මේ ඇවිල්ලා තියෙන්නේ අපේ වෙබ්සයිට් එකට අදාළ cpanel එකයි. මෙතනදී අපි වෙබ්සයිට් එක හෝස්ට් කරන්නට කලින් local host එකේ කරා වගේ database එකක් create කරන්නට ඕනේ. database එකක් create කිරීම සඳහා මෙතන පහළටම ඇවිල්ලා මෙතනදී software service කියන කොටස යටතේ ඔයගලන්ට වෙන ඇදී php my admin කියලා බටන් එකක් තියෙනවා මේක මම ක්ලික් කරනවා හරි ඊට පස්සේ මෙතනදී my sql management ලින්ක් එක ක්ලික් කරනවා හරි මෙතනදී
අලුත් database එකක් create කරන්න නම ලබා දෙනවා මෙතන database name කියන කොටස යටතේ ඊට පස්සේ MySQL username කියන කොටසේ මෙතනදී automatically username එකක් ඇවිල්ලා තියෙන්නේ මම මෙතනදී @gmail කියන කොටස ඉවත් කරලා මෙතනදී මේ web hosting ආයතනය විසින් ලබා දෙන username එකට පස්සේ තමයි මෙතනදී අපි ලබා දෙන username එක add වෙන්නේ මම මෙතනදී visual tut කියලා තමයි username එක ලබා ගන්නෙ මෙතනදී password එකක් create කරන්න සිද්ධ වෙනවා mysql user සඳහා මේ user සඳහා මම මෙතනදී password එකක් ලබා දෙන්න හරි මම මෙතනදී ලබා ගත්ත database name එක තමයි pixel w කියන database name එක user ID එක මම ලබා ගත්තේ pixel කියන mysql user name එක password එක මම ලබා දුන password එක මෙතෙන්ට අවිලා තිනවා හරි දැන් මම මේ details ටික save කරගන්නවා මෙතනදී මේ ටික select කරලා copy කරගෙන අලුතින් notepad file එක මම මේ details ටික save කරගන්නවා හරි හරි මෙතනදී back to cpanel ගිහිල්ලා අපි දැන් ftp account එකක් නිර්මාණය කරගමු මේ සඳහා file section එකේ තියෙනවා ftp කියලා හරි මෙතන view ftp details කියලා එක click කරනවා මම මෙතනින් අපිට මේ 000 web hosting වලින් ලබා දීලා තියෙන අපේ account එකට අදාළ ftp username password details ලබා ගන්නට පුළුවන් මෙතනදී ftp host name එක ලබා දීලා තියෙනවා ඊට පස්සේ ftp username එකක් හදලා දීලා තියෙනවා අපිට ඒ වගේම password එකක් මෙතනදී තියෙනවා අපි account එක create කරන වෙලාවේ ලබා දුන්න password එක folder upload කරන path එක ඒ වගේ details තියෙනවා අපිට මෙතනදී FTP account එකේ password එක අවශ්‍ය නැව වෙනස් කරන්නට පුළුවන්. හරි මේ details ටිකත් මම copy කරගන්නවා. ඊට පස්සේ මේකත් මේ notepad document එකේ ටිකත් මේ විදිහට paste කරගන්නවා. හරි මෙතනදී recommend FTP client කියන කොටසේ ඔයගලන්ට පේනවා smart FTP හෝ files ලා කියන software දෙක භාවිතා කරලා software දෙකෙන් එකක් භාවිතා කරලා අපිට FTP account එක configure කරගන්නට පුළුවන්. මම ඔයගලන්ට කියන්නේ ෆයිල් සිල්ලා කියන software එක භාවිතා කරන්නට කියලා. මෙතන ෆයිල් සිල්ලා ක්ලික් කරාම කෙලින්ම ඒ වෙබ්සයිට් එකට යනවා ඩවුන්ලෝඩ් කරගන්නට. මෙතනදී ෆයිල් සිල්ලා ඔයගලන් ඉන්ස්ටෝල් කරලා නැත්තම් මෙතනදී ෆයිල් සිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනදී ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කළා මේ ෆයිල් සිල්ලා ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. ඊට පස්සේ normal සාමාන්‍ය software එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයට ෆයිල් සිල්ලා ඉන්ස්ටෝල් කරගන්නට පුළුවන්. හරි දැන් අපි cPanel එකේ අවශ්‍ය දේවල් කරගත්තා. දැන් අපි FTP account එකට log වෙමු. මේ සඳහා මම file silla install කරලා මේ open කරගෙන තියෙන්නේ. අපි දැන් file silla එක configure කරගමු. මේ website එකට අදාළ වෙන ආකාරයට. මෙතනදී අපි copy කරගත්ත notepad document එකට FTP host name එක මෙතනදී pixelworks.site88.net කියන host name එක මේක copy කරගන්නවා. host name එක මෙතනදී ෆයිල් සිල්ලා වල මේ host name එකට ලබා දෙනවා user name එකත් මම මෙතනදී copy කරගෙන මෙතන user name එකට paste කරනවා ඊට පස්සේ මම password එකක් මෙතනදී copy කරගෙන paste කරනවා හරි මෙතනදී port එක සාමාන්‍යයෙන් 21 තමයි භාවිතා වෙන්නේ අපි බලමු connect කරලා හරි දැන් මෙතනදී ෆයිල්ස් හිල්ලා කනෙක්ට් වුණා අපේ FTP account එකට මෙතනදී public html කියන ෆෝල්ඩර් එක තමයි ඒ ෆෝල්ඩර් එක ඇතුළට තමයි අපි වෙබ්සයිට් එක දාන්නට ඕනේ හරි මම මෙතනදී public html කියන ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කරලා ඒ ෆෝල්ඩර් එක ඇතුළට යනවා හරි මෙතනදී දැනට default php පමණයි තියෙන්නේ අපි බලමු වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක ගහලා කොහොමද වෙබ්සයිට් එක දැනට පෙන්වන්නේ කියලා මෙතනදී account information කොටසෙයි අපිට මෙතන ඩොමේන් කියන යටතේ අපේ ඇඩ්‍රස් එක පෙන්නනවා මේක උඩ ක්ලික් කරලා අපිට වෙබ්සයිට් එක ලෝඩ් කරන්නට පුළුවන්. එතකොට මේ පෙන්නන්නේ FTP එක බැලුවොත් එම මේ default PHP කියන ෆයිල් එකයි. ඒක තමයි මේ පෙන්නන්නේ. හරි. දැන් අපි මෙතෙට WordPress ෆෝල්ඩර් එක කොපි කරගමු. මෙතනදී අපි හදපු WordPress document එක නෙවෙයි paste කරන්නට ඕනේ. අලුතින්ම WordPress zip ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නට ඕනේ ඊට පස්සේ ඒ ෆයිල් එක අපි මෙතන අපේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්නට ඕනේ ඊට පස්සේ අපි ඒ configuration ටික කරගමු හරි දැන් මම මෙතනදී WordPress අලුත් version එක ඩවුන්ලෝඩ් කරගන්නවා
මොකද අපි local server එකේ භාවිතා කළා WordPress එකේ යම් යම් වෙනස්කම් සිදු කරා නමුත් අපි ඒක භාවිතා කරනට වඩා fresh version එකක් ලබා ගන්න එක ගොඩක් හොඳයි හරි මම මෙතනදී download WordPress button එක click කළා WordPress එක අලුත්ම version එකක් download කර ගන්නවා हरी मम्मी डाउनलोड करगा सी फाइल ओपन करगा दम्मी का मगे लोकल हार्ड ड्राइव कॉपी करगा हरी दम्मरा मित्र वर्ड प्रेस फोल्डर ओपन कर ला विनाशकम सिद्ध करगा मित्र आप विनाशक मिथन डब्ल्यूपी कंफिग सैंपल की ना फाइल मम्म सिलेक्ट कर ला ओपन करना मिथन आप फाइल ओपन करना पुलवा नोट पैड एवगेम नोट पैड डबल प्लस की सॉफ्टवेयर भाविता करके एडिट करना पुलवा मेक पीएचपी फाइल मैं मिथन भाविता करें नोट पैड डबल प्लस की सॉफ्टवेयर हरी मिथन पहाट अरगना मिथन आप लबादेन सिद्धवेन डेटाबेस नेम मेक इट पास डेटाबेस यूजर नेम मेक पासवर्ड इट पास होस्ट वगे देवा मिथन विनाशकान सिद्धवेन मिथन डेटाबेस नेम मेक अभी क्रिएट कर डेटाबेस नेम मेक एंटर करना तो मिथन अभी लबागत डेटाबेस नेम मेक मिथन पेनवा अभी कॉपी करगत नोट पैड डे पेनवा मेक कॉपी करगना मिथन पेस करवा इट पे डेटाबेस नेम मेक यूजर नेम मेक MySQL डेटाबेस यूजर नेम मेक मिथन यूजर नेम हिया की तन विनाश करवा इट पास MySQL डेटाबेस पासवर्ड मिथन लबा दिन मम अरे सामान्य लोकल होस्ट तम मिथन भाविता MySQL होस्ट नेम मेक एक विधि मम इतना हर मिथन अनेक किसी विनस्करण अवश्य नहीं है नमूत मिथन एक विनस्करण ये तमाम पहालट गिह मुगलांट पेन मिथन ऑथेंटिकेशन यूनिक कीज एंड स्लॉट्स के कोटसे अटते पेन मिथन यूनिक कीज एंटर अट कोटसा मिथन मे की एंटर अटोनी मे की भावितावेड़ दुरा हैकर्स लगे आप डेटाबेस परिसंकर मिथन आप की होयागन पूर्वा उगलांट पेन यू कैन जनरेट दीस् की यूजिंग द किला लिंक तीन मे लिंक भावता कलापीट मे की जनरेट करना पूर्वा मम्म मिथन मे लिंक सिलेक्ट कर ला कॉपी करना इट पास वेब ब्राउज ओपन कर ला भी मिथन पेज कर अरे इतना वो लाइन पेन मिथन की सैट का मम्म कॉपी करना मे फाइल लेके मिथन मे डिफाइन के तन मेट सिलेक्ट कर ला मे कोट सर मम्म कॉपी करता कोट सिंह रीप्लेस करना हरी दंगलांट पेन मिथन यूनिक कीज टीका वील हरी मे पेपना विनाशकर दंग मे डब्ल्यूपी कंफिग सांपल की फाइल लेकर सेव ऐस करमु डब्ल्यूपी कंफिग की फाइल नेम के ये सद फाइल सेव ऐस मिथन लोकेशन अपे डाउनलोड कर वर्ड प्रेस लोकेशन मिथन डब्ल्यूपी कंफिग की फाइल नेम के सेव कर अरे इट पास सेव बटन क्लिक करना अरे दमी का वश्यू नहीं बात करना क्लोज कर ला अरे दमीतन उगलांट पेन डब्ल्यूपी कंफिग के फाइल का हदला दी अरे दमी फाइल सेट का अभी एफटीपी कट अभी एफटीपी भाविता कला अपे वेबसाइट कट अपलोड करमु इट कल मिथन डिफॉल्ट डॉट पीएचपी के फाइल का मम्मी बात करना सदा सिलेक्ट कर ला राइट क्लिक कर ला डिलीट के ना कमांड क्लिक करना इतना दी यस क्लिक करना हाँ इट पास अभी मैं फोल्डर का तीन डाउनलोड कर वर्ड प्रेस फाइल तीन फोल्डर का मितना दी लबागान टोने नेविगेट कर ला हरे इतना वो लांट पेन मे भी दिए फाइल सेट का पेन ननवा मितना दी मामा मैं फाइल सियालम सिलेक्ट कर गाना
මෙතනදී එක ෆයිල් එකක් ඉවත් කරන්නට ඕනේ. ඒ තමයි මෙතනදී wp config sample කියන ෆයිල් එක මෙතනදී අප්ලෝඩ් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි wp config කියන ෆයිල් එක සාදාගත්ත නිසා. මෙතනදී wp config sample කියන ෆයිල් එක ඉවත් කරනවා. මේ සඳහා මම control key එක press කරලා මේ ෆයිල් එක ක්ලික් කරාම ඒ ෆයිල් එක පමණක් මෙතනදී deselect වෙනවා. හරි. දැන් අපිට මේ ෆයිල් ටික ඔක්කොම අප්ලෝඩ් කරන්නට පුළුවන්. හරි. මේ ටික මම මේ විදිහට ක්ලික් කරලා drag කරලා host scene එකට දානවා. එතකොට ඔයගලන්ට පේන්න ඇති පහළදී ෆයිල් ටික queue එකට වැටිලා මේ විදිහට upload වීම ආරම්භ වෙනවා. ඔයගලන් දන්නවා WordPress කියන්නේ මෙගාබයිට් 4ක් 5ක් වගේ තියෙන ෆයිල් එකක්. නමුත් මේකේ ගොඩක් ෆයිල් තියෙනවා. ඒක නිසා මේක upload වෙන්න ගොඩක් වෙලා යනවා. හරි. මේක upload වෙනකම් internet disconnect කරන්න නැතුව ඒ වගේම FTP එක close කරන්න නැතුව තියලා තියන්න ඕනේ. මෙතනදී අනිවාර්යෙන් successfully transfer කියන කොටස යටතේ සියලුම ෆයිල් තියෙන්නට ඕනේ. මෙතන fail transfer කියන කොටස යටතේ එක ෆයිල් එකක් හෝ තිබුණොත් එහෙම අපිට නැවතත් upload කරන්න සිද්ධ වෙනවා ඒ failed උණු ෆයිල් එක. හරි. මම මෙතනදී දැන් වීඩියෝ එක pause කරනවා. අපි ෆයිල් upload වෙලා ඉවර වුණාට පස්සේ බලමු කොහොමද WordPress installation එක කරගන්නේ කියලා. හරි. සේරම ෆයිල් upload වෙලා ඉවර වුණා. ඕගලන්ට පේනවා ඇති remote location එක සේරම ෆයිල් මෙතනදී පෙන්වනවා. හරි මෙතනදී transfer fail මොන හරි තියෙනවා නම් නැවත upload කරන්න පුළුවන්. මම upload කරනකොට සමහරක් ෆයිල් failed උනා. ඒ ෆයිල් මම නැවත upload කරා. ඒ නිසයි මෙතනදී successful transfer one file කියලා තියෙන්නේ. සේරම ෆයිල් upload උනා නම් මෙතන 900 ගානක ෆයිල් upload වෙලා ඉවරුණු බව පෙන්වන්නට ඕනේ. හරි. දැන් අපි upload කරලා ඉවරයි. දැන් අපි website එක install කරන එක කරමු. අපි මේ වගේ FTP ක්‍රමය භාවිත කරලා upload කරලා ඉවර වුණාට පස්සේ ඒ වෙලාවෙම website එක configuration කටයුතු කරන්නට ඕනේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් අපේ website එකට log වුණොත් එහෙම ඒ කෙනාට පුළුවන් මෙතනදී configuration file එක නැවත වෙනස් කරන්නට. ඒ නිසා වැඩි වෙලා ගන්නේ නැතුව ඉක්මනටම අපි website එක upload කරලා ඉවර වුණාට පස්සේ WordPress configuration ටික කරගන්නට ඕනේ. හරි. මෙතනදී මම website එකේ නම ලබා දීලා website එක load කරගන්නවා. හරි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ error establishing a database connection කියලා මෙතනදී message එකක් එනවා. මේකට හේතුව තමයි අපි වෙනස් කරපු configuration file එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා තමයි මේ වගේ error message එකක් එන්නේ. හරි මේ වගේ error message එකක් ආපු එක හොඳයි. අපිට බලා ගන්නට පුළුවන් එතකොට මොකද්ද අපි අතින් උණු වැරද්ද කියලා හදා ගන්නට පුළුවන්. හරි මෙතනදී මම නැවතත් FTP client software එක open කරනවා. හරි මෙතනදී මම කනෙක්ට් වෙලා ඉන්නේ තාම disconnect කරේ නැහැ. මෙතනදී remote site එකේ මම මෙතනදී wp config කියන ෆයිල් එක open කරගන්නවා. මේ සඳහා wp config කියන ෆයිල් එක select කරගෙන right click කරලා view edit කියන command එක click කරනවා. හරි එතකොට මේ විදිහට ෆයිල් එක open වෙනවා. අපි බලුවොත් එහෙම අපි save කරගත්ත document එකත් එක්ක compare කරලා මෙතනදී database name එක අපි ලබාගෙන තියෙන database name එක හරි username එක බලුවොත් එහෙම username එකත් මෙතනදී හරි ඊට පස්සේ password එකත් දෙකම සමානයි. නමුත් මෙතනදී database host එක local host මෙතනදී තියෙන්නේ. නමුත් අපි වෙනස් කරන්නට ඕනේ මේ ලබා දීලා තියෙන host name එකෙන්. ඒක තමයි අපිට සිදු වුණු අඩුපාඩුව. මම මෙතනදී මේ MySQL host එක copy කරගෙන මෙතනදී local host කියන එක replace කරනවා. හරි. දැන් මෙතනදී local host එක අපි වෙනස් කරගත්තා. දැන් අපි මේ ෆයිල් එක save කරමු. හරි. ඊට පස්සේ close කරනවා. ඊට පස්සේ අපි FTP client එකට ගියොත් එහෙම මෙතනදී message එකක් දෙනවා ෆයිල් එක change කරා upload කරන්නට ඕනේද කියලා. මම මෙතනදී yes click කරනවා. හරි. ෆයිල් එක save වෙලා ඉවරයි. හරි දැන් අපි නැවත සැරයක් සයිට් එක රිෆ්‍රෙෂ් කරලා බලමු. දැන් අනිවාර්යෙන් වැඩ කරන්නට ඕනේ අපිට WordPress installation එක කරගන්නට page එක ලැබෙන්නට ඕනේ. හරි එතකොට මේ විදිහට දැන් WordPress installation එකට information enter කරන්නට අවිලා තියෙන්නේ. මෙතනදී site title එක enter කරන්නට තියෙනවා. මම මෙතනදී site title එකක් enter කරනවා. මේ අපිට මේ සයිට් ටයිටල් එක පස්සේ අවශ්‍ය විදියට වෙනස් කර ගන්නට පුළුවන්. හරි. මෙතනදී යූසර් නේම් එක මේක තමයි WordPress admin login එකට තියෙන යූසර් නේම් එක. මම ඔයගලන්ට කිව්වා local host එකේදී installation එකේ admin තිබ්බට කමක් නැහැ කියලා local host එකේදී. නමුත්
මේක ඉන්ටර්නෙට් එකේ පබ්ලිෂ් කරනවා නම් කවදාවත් මේ ඇඩ්මින් කියන යූසර් නේම් එක තියන්නට එපා. ඒක නිසා මම මෙතනදී යූසර් නේම් එක වෙනස් කරනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙස්සරයක් එන්ටර් කරන්නට ඕනේ. ඊට පස්සේ මෙතනදී your email කියන කොටසේ අනිවාර්යෙන් වැඩ කරන ඊමේල් එකක් දාන්න, ඕගොල්ලන් භාවිතා කරන ඊමේල් එකක් දාන්නට ඕනේ. මොකද ඇඩ්මින් එකේ සමහර විට පාස්වර්ඩ් එක අමතක වුණොත් එහෙම රීසෙට් කරන්නට තියෙන්නේ එකම මාර්ගය මේ ඊමේල් එක පමණයි. ඒක නිසා අනිවාර්යෙන් ඔගොල්ලන් භාවිතා කරන ඊමේල් එකක් දාන්නට මතක තියාගන්නට ඕනේ. හරි, ඊට පස්සේ මෙතන ප්‍රයිවසි කියන කොටසින් ටික එකක් දාන්නට තියෙනවා. allow search engine to index this site කියලා. මෙතනදී දැනට මේ ටික එක ඉවත් කරලා තියන්න. මොකද අපි තාම මේකේ කන්ටේන් එක දැම්මේ නැහැ. ඒක නිසා දැනට search engine index වීමේ කිසිම වැදගත්කමක් නැහැ. හරි, සියලුම විස්තර මෙතනදී ලබා දීලා install wordpress කියන බටන් එක ක්ලික් කරන්න. හරි, දැන් මෙතනදී සාර්ථකව wordpress install වෙලා තියෙන්නේ. මෙතනදී username එක පෙන්නනවා, අපි ලබා දුන username එක, password එක, you chosen password එක. password එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ wordpress log වෙන්නට නම්. ඊට පස්සේ අපිට wordpress site එකට log වෙන්නට පුළුවන් මෙතන login කියන බටන් එක ක්ලික් කරලා. මෙතනදී login details enter කරලා අපිට wordpress internet එකේ publish කරලා තියෙන website එකට log වෙන්නට පුළුවන්. හරි, මේ අපි ලබාගෙන තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ හෝස්ට් කරලා තියෙන WordPress අපේ සයිට් එකයි. අපි බලමු වෙබ්සයිට් එක view කරලා මොනවාද වෙබ්සයිට් එකේ තියෙන content කියලා. මෙතනදී address bar එකේ ඔයගලන්ට වෙන්නේ නැති pixelworks.site88.net කියන subdomain එක යටතේ අපේ වෙබ්සයිට් එක තියෙනවා. හරි, මේ ආකාරයෙන් අපිට දැනට වෙබ්සයිට් එක ඇවිල්ලා තියෙනවා. අපිට අපි කලින් කරා වගේ ඔයගලන්ට WordPress admin area එකෙන් contain ලබා ගන්නට පුළුවන්.